පේනවා ඇති මේ දින ඇපල් පේර ගෙඩියක් හැදිලා තිනවා. ඉතින් මේක තව මල් තිබ්බ නමුත් වර්ෂාපතනත් සමග මේ මල් ටික හැල්ල ගිහිල්ලා ඔයාලට පේන්නේ මේක ඇතරම් තියෙන සාමාන්‍ය බඳුනක. Ceylon Advisor Gardening Series එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපේ තිබ්බ මේ දැඩි වර්ෂා කාලගුණයත් සමගම අද හොඳට අපේ මෙතන මේ පළාත අපි ඉන්නේ මධ්‍යම පළාතේ අපිට සෑහෙන ලොකු රස්නයක් අද තියෙනවා. හොඳට පායනවා. ඉතින් මම හිතුවා මට ඇත්තටම වීඩියෝස් ගොඩක් කරගන්න ලැබුණ නැති හේතුවත් උනේ දිගටම තිබ්බ වර්ෂාපතනයේ තමා සෑහෙන මං හිතන්නේ ලංකාවටම බලපාපු ප්‍රශ්නයක් තමයි. ඔයාලට පේනවා මේ වෙරළු මල් පිපිලා. ඉතින් සෑහෙන දේවල් තිබ්බා වලත් එක මම බෙදා හදාගන්න ගත්ත ඒවා. නමුත් වර්ෂාපතනයත් එක්ක බොහෝ වගා වුණත් ගොඩක් ප්‍රශ්න තිබ්බා. ගොඩක් අපේ තිබ්බ පළතුරු නරක් වෙලා ගොඩක් අලුත් පළතුරු වර්ග හටගෙන තිබ්බේවා. මල් හටගෙන තිබ්බ දිරුම් වර්ග ඒ ගොඩක් ඒවල ඔය ප්‍රශ්න ආවා වර්ෂාපතනයත් සමග සාමාන්‍යයෙන් එන ප්‍රශ්න ඒවා. ඉතින් එක දෙයක් තියෙන අලුත් දෙයක් මගේ මේ බඳුනක හදපු මේ වෙරළු ගහේ නම් මල් ටිකක් පිපිලා තියෙනවා. ඉතින් අපි බලමු වර්ෂාපතනය නැවතුණා නම් ඇත්තටම මේ දිගටම මේ වගේ පෑවොතින් අපිට පුළුවන් වෙරළු වලට මට පුළුවන් වෙවි වෙරළු ගෙඩි වලට පෙන්වන්න. ඒත් සමගම අද අපි කතා කරන්න යන්නේ වෙනත්ම මාතෘකාවක්. අපි කතා කරන්න යන්නේ ඇපල් පේර වගාව සම්බන්ධව. මම ඒවා ඇත්තටම මේ බඳුන් වල වගා කරලා බඳුන් වල ගෙඩිත් එක්කම තියෙනවා මට ඔයාලට අද පෙන්වන්න පුළුවන් පීදිච්ච පැලයක්. ඒ එක්කම මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි වෙළඳ පොලෙන් පැලයක් තෝරගන්නේ සහ කොහොමද අපි ඒවා බඳුන් වල හිටවල නඩත්තු කරගන්න ගන්න හැටි සම්පූර්ණ මේ වීඩියෝ එකකින් මම කියලා දෙනවා. වීඩියෝ එක අවසානෙදෙක් නරඹන මෙන් ඉල්ලා සිටිනවා. ඒත් සමගම අපේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඊට එහායින් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියෙන. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලට වහාම ඔයාලට එසෙනින්ම ඔයාලගේ ෆෝන් එකකට හරි කම්පියුටර් එකකට හරි මේසෙජ් එක එනවා. ඒ නිසා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහායින් තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න. එතකොට මේ වීඩියෝ එක තව ගොඩක් අයට YouTube එකෙන් පෙන්නාවි සහ ඔයාලගේ නෑදෑ හිතමිතුරන් අතර මේ වීඩියෝ එක බෙදා හරින්න. ඇපල් පේර වගාව වාණිජව හරි gedara givatte hari හදන හැටි අද අපි බලමු. පේනවා ඇති මේ දින ඇපල් පේර ගෙඩියක් හැදිලා තිනවා. ඉතින් මේක තව මල් තිබ්බ නමුත් වර්ෂාපතනයත් සමග මේ මල් ටික හැල්ල ගිහිල්ලා ඔයාලට පේන්නේ මේක ඇතරම් තියෙන සාමාන්‍ය බඳුනක. ඉතා ලොකු විශාල බඳුනකුත් නෙවෙයි බැරල් භාගයකුත් නෙවෙයි. මේ තියෙන සාමාන්‍යයෙන් ඔයාලට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් රුපියල් 300ක් විතර මුදල කර ගන්න පුළුවන් මේ බඳුනක තමයි මේ ඇපල් පේර කහ අපි හිටවලා තියෙන්නේ. මම පෙන්නන මම හිටවපු අවධියේ පැලේ තිබ්බ ඒහා සමාන පැලයක් මම ඔයාලට පෙන්නන සහ මේකේ නඩත්තුව ගැනත් අපි දැන් බලමු. ඔයාලා වෙළඳ පොලෙන් මිලදී ගන්නකොට ඔයාලට බොහෝ දුරට මේ වගේ ලේය පැලයක් තමා බොහෝ දුරට තියෙන්නේ. මේවා සාමාන්‍ය බද්ධ කරන්නත් පුළුවන්. නමුත් ඇපල් පේර සහ කිලෝ පේර ලේය කර ගැනීම ඇතරම ඉතා අපිට ඉක්මන් කුඩා කාල සිටම අපිට ඇතරම මාස 3ක් විතර යද්දි පීදෙන්න පටන් ගන්නවා. අපිට ඉතින් මේ සාමාන්‍ය වහාම වැඩි අස්වැන්නක් අපිට වහාම ගන්න පුළුවන්. ලේය පැලයක් ගන්නවනම් බොහොම සුදුසු යෝග්‍යයි. නමුත් ලේය වල තියෙන තව එක් ප්‍රශ්නයක් තියෙනවා. ලේය පැල සාමාන්‍යයෙන් ආයු කාලය ගොඩක් අඩුයි. නමුත් ඒ ලේය පැලේ තියෙන කාලය කියන්නේ හැම පැලයකටම මේක පොදුයි. සාමාන්‍ය ඕනෑම ලේය පැලයක් දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නා බද්ද සහ ලේය පිළිබඳව මම වෙන වීඩියෝ එකක් කරන්න. බද්ද කරනවා කියන්නේ අපි ඇත්තටම වෙන මුදු මුලස් සහිත පැලයක් අරගෙන අපි ඒකට එතනින් අපි බද්ද සංදි කරනවා වෙන අත්තකින්. ඒතකොට එහෙම තමයි අපි සාමාන්‍යයෙන් බද්ද කරන්නේ. නමුත් ලේය කරන්නේ කෙලින්ම අපි මව් ශාකයෙන්ම අපි කෙලින්ම එතනින්ම මුල් අද්දලා තමයි හිටවන්නේ. සාමාන්‍ය අතු පැල කරගන්නවට සමාන ක්‍රියාවක් තමයි කරන්නේ. නමුත් ඒක එයාලේරින් කියලා වෙන මම වීඩියෝ එකකුත් කරලා දිනවා කරන හැටි. අපි පේර ගහකුත් අපි එහෙම ලේය කරලත් පෙන්නලා තිනවා අපේ වීඩියෝ එකේ තිනවා. ඔයාලට කියලා බලන්න පුළුවන් channel එකේ ඇපල් පේර ලේය කරන හැටි අපි සරලව කරන හැටි පෙන්නලා දීලා තිනවා. ඒ විදිහට තමයි ලේය කරපු පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පැලක් මිලදී ගන්න අතු බෙදිච්ච පැලයක් තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. රුපියල් 350කට 400කට විතර ගන්න පුළුවන්. අපිත් ඕන නම් අපේ page එකට message එකක් දාන්න plan box ශ්‍රී ලංකා අපි ලංකාව පුරා ඕන තැනකට මේ පැල අපි ලබා දෙනවා. අපි deliver කරනවා. ඉතින් අපිම ලබා ගන්නවා ගන්න ඕනේ නැහැ. ඔයාලට ඕන තරකින් මේ වගේ හොඳ පැලයක් ගත්තා නම් ගොඩාක්ම යෝග්‍යයි. ඉන්පසු ඔයාලට පුළුවන් ඒ සපයාගත් පැලේ මේ වගේ ලොකු බඳුනක සාමාන්‍ය ලොකු බඳුනක් නෙවෙයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ බඳුනක් හිටව ගත්තා නම් ඉක්මනට ඔයාලට පුළුවන් මේ හැමතරම ඉක්මනට වහාම පළ හට ගන්නවා. දැන් මේවල අතරමුණේ අර වැස්සත් එක්ක ගොඩක් මල් හැලුණා. හැබැයි නමුත් අපිට එක ගෙඩියක් නම් කොහොම හරි බේර ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන්නේ තාම ලපටි. තාම ඉදිලා නැහැ, ලොකු වෙලා නැහැ. මිට වෙඩි තව ලොකු වෙනවා. ඇපල් පේර කියන්නේ කිලෝ පේර වගේම ලොකු වෙනවා. ඒ තරම්ම ලොකු වෙනවා. නමුත් ඇපල් වගේ ක්‍රන්චි හොඳ මේ දිය රස ගොඩක් අඩු ඇපල් රස ඇපල් ගෙඩියකට සමාන ටෙක්ස්චර් එකක් තියෙන නිසා මේකට ඇත්තම ඇපල් පේර කියලා කියන්නේ. ඉතින් අපි යොදා ගන්න පස් මාද්ද ගැන කතා කරන්න මේකට ඇත්තම අපි මැටි වැඩි මැටි බර පසක් යොදා ගන්නේ නැහැ. අපි මතු පිට පස් කොටසයි කාබනික පොහොර මොන හරි කොම්පෝස්ටරි මොන හරි ගොම් පොහොර හරි කොටසයි ඒකත් ඒ කලවම් කරන වැලි කොටසක් කලවම් කරලා තමයි හිටවන්නේ.
සාමාන්‍ය මධ්‍යම පළාතේ ඒ ඇයිද කිව්වනම් මේක ගොඩක්ම වතුර හිටින්න හොඳ නැති හින්දා තමයි අපි මේ දේ කරන්නේ. නමුත් ඔයාලා ගොඩක් වියලි කලාපෙක ඉන්නවා නම් ඔයාලා පොඩ්ඩක් කොහොබත් කලවම් කරගත්තා නම් ඒකේ වතුර සාමාන්‍ය හිටිනවා. එතකොට අපිට සාමාන්‍ය මේකට මේ පැලේට හොඳ සත්කාරයක් අපි දෙන්න ඕනේ. වැඩි මේවට කෘමිහානි අඩුයි. සුදු මැක්කන්ගේ කරදර නම් සාමාන්‍යයෙන් තියෙනවා. ඒකට අපිට පුළුවන් කොහොම තෙල් සහ වෙනත් ස්වභාවික කෘමිනාශක අපිට යොදා ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ channel එකේ. ඒකත් බලන්න මම හදලා පෙන්නලා තියෙනවා ස්වභාවික කෘමිනාශක වර්ගයක්. ඒක ඇත්තටම පිටි මකුණ කියන දේ මේ පැත්ත පළාතට ඉන්නේ නැති විදිහේ පොඩි සරල ගෙදර ඉවතලන දේවල් වලින් හදා ගන්න පුළුවන් සරල කෘමිනාශක මම හදලා පෙන්නලා තියෙනවා වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේ කෘමිනාශකයක් යොදා ගත්තා නම් ඔයාලට මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කෘමිහානි ගොඩක්ම අඩුයි. ඒතර මේක ඇත්තටම ඉතා පහසුවෙන් ගෙදර ඔයාලට බිම හරි මේ වගේ බඳුනක හරි හිටවා ගන්න පුළුවන්. වැඩි විශේෂ දෙයක් නැහැ මේ පිළිබඳව සඳහන් කරන්න. නමුත් ඔයාලට පුළුවන් ඉතා සරලව මේ දේ හදාගන්න. ඉතින් මාස 6ක් විතර ඇද්දි මේ ඔසට හැදෙනවා පැලේ. ගොඩක් අය අහලා තිබ්බා මගේ ගෙවත්ත පෙන්වන්න කියලා. ඉතින් මම ඔයාලට ගොඩක් මේවා පෙන්වලා ඉවරයි. කියන්නේ කොහොම හරි කියන්නේ මගේ වීඩියෝස් වලින් ඔයාලා දැකලත් ඇති. නමුත් මම ඒ ගැන වෙන වීඩියෝ එකක් කරන්නම්. මගේ සම්පූර්ණ මංගල තියෙන පැල මොනවාදයි ඒ ටික ඔක්කොම මම ඔයාලට වෙන වීඩියෝ එකකින් මම ඉදිරිපත් කරන්නම්.